උදා වෙන සෑම දවසකදීම අපේ ජීවිතයට අභියෝගයක් එකතු වෙනවා. ඒ ජීවිතේ සතුටෙන් ගත කරන්න සතුට කියන දේ සෑම තැනකම තියෙනවා. අපිට හොයාගෙන යන්න අවස්ථාව ලැබෙනවා. අද දවසෙත් සතුටෙන් දවස ගත කරන ඊතරක්නේ ජීවිතයේ අභියෝග එකතු කරගන්න පුද්ගලයොත් එක්ක කතා කරන්න සූදානම්. ඒ තමයි ජාතික යෝන් සේනාවක මුහුණු මධ්‍යස්ථානයේ කටුනායක. හැම දිනමත් එක්ක කතා කරන ගමන් ඔබත් එකතු වෙනවද ටොප් ලයිට් සමග. ඕනම ආයතනයක් දියුණු වෙන ඒ ආයතනයේ නායකයෙක් අවශ්‍යයි. අපි කතා කරන්න සූදානම් මේ ආයතනයේ ස්ථානාධිපතිතුමා සමග. සම්පත් දිසානායක මහතා මාත් සමග සිටිනවා. ඔබට ආයුබෝවන්. ආයුබෝවන්. සුන්දර දවසක ආරම්භයේ අපි ඇවිල්ලා ඉන්න ආයතනය ගැන සඳහනක් කරොත්. ඔබතුමාලා ඇවිල්ලා ඉන්නේ ජාතික යෝන් සේනාංකයේ කටුනායක මධ්‍යස්ථානය වෙතට. මේ ආයතනයේ විශේෂයි. මොකක්ද තියෙන විශේෂත්වය? මේ ආයතනයේ විශේෂයෙන් පාසල් හැරගිය දූ දරුවන්ට නායකත්වය පෞරුෂ වර්ධනය සහ ඔවුන්ගේ හැකියාවන් දියුණු කරගන්න විශේෂ අත්දැකීමක් ලබා දෙනවා. ඒ වගේම ඔවුන්ගේ ඉදිරි අනාගතයට විශේෂයෙන් ඔවුන්ගේ හැකියාවන් රැකියා අවස්ථාවට යනකම් මේ ආයතනයෙන් ඔවුන්ට අත දීම ලබා දෙනවා. මේ සෑම දෙයක්ම එකතු වුණ මේ ආයතනයට බොහෝ දෙනෙක් එකතු වෙනවා. කොයි කොයි පළාත්වලින්ද මේ ආයතනය සඳහා දරුවෝ එන්නේ? මේ ආයතනයට දරුවන් එනවා කටුනායක ප්‍රදේශයෙන් ජායල, වත්තල, කඳාන, මීගමුව යන ප්‍රදේශවලින්. විශේෂයෙන් සියලු ආගම් ජාති ભેද නැතුව සෑම ආගමකටම අයිති ජාතියකට අයිති ළමුන් පිරිසක් මේ ආයතනයට පැමිණෙනවා. හෙට දවසේදී මේ ආයතනයේ දරුවෙක් එකතු වෙන බලාපොරොත්තුවක් තියෙනවා නම් දුරකථන අංකයක් ලිපිණයක් මතක් කරන්න ඔබට අවස්ථාව. මේ ආයතනයේ දරුවෙක් එකතු වෙනවා නම් ජාතික යෝන් සේනාංක වලාන කටුනායක ප්‍රදේශයේ තිබෙන 0112-26.20 යන දුරකථන අංකයට කතා කරලා ඕනෑම අවුරුදු 16ත් 26ත් අතර ඕනෑම ළමයෙකුට ඕනෑම දරුවෙකුට ඇවිල්ලා බැඳෙන්න පුළුවන්. අවසාන ප්‍රේමයයි මාගේ නැපතන්නේ කෙනෙක් ආයේ ඉවරයක් නෑ කඳුළු දෙනෙතේ මාව හැරදාලා ඔයත් යන්නට ගියා කවුරුත් මෙන් එපා රවටන්න ආයේ මේමා තනිකම හොඳයි පාළුවේ මේ උනන කඳුලට වඩා හීන අතරේ සෙනේ සොයලා හිතට වෙසයි දුකම විඳලා කවුරුත් නෑ මට පෙම් කළේ මමම විතරයි ආදර කළේ ආයිරවටෙන්න බෑ කවුරුවත් නොනේ නෑ තනි වෙලා ඉන්න හිතට පුළුවනි සදා කවුරුත් එන්න එපා රවටන්න ආයේ මේමා තනිකම හොඳයි පාළුවේ මේ උනන කඳුලට වඩා. සතුටෙන් දවසක් ආරම්භ කරන්න සූදානම් පිටසක් එක තමයි අපි කතා කරන්න හදන්නේ. ඒ විදිහට සින්දු කියන ඔයාලා කවුද? අපි කටුනායක යෝන් සේනාගේ මධ්‍යස්ථානයේ. කතා කරොත් ඔයාගේ නමත් කිව්වොත්? මගේ නම නිස්මි චේතනා. ජීවිතේ කොයි විදිහටද ඉස්සරහට ගලාගෙන යන්නේ? ගොඩක් සුන්දරව ගලාගෙන යනවා. ආරම්භයක් තියෙනවා. අවසානයේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? අවසානයේ හොඳ නර්ස් හෙදිවරියක් වෙලා රටට දැයට හොඳ සේවයක් කරන්න උත්සාහ කරනවා. කවදාරි ආදරය කරන්නේ සිංහල පිරි ළමයෙකුටද, දමිළ පිරි ළමයෙකුටද, මුස්ලිම් පිරි ළමයෙකුටද? සිංහල. සමහර දේවල් වලට ආදරයේ භාෂාව ප්‍රශ්නයක් වෙයිද? නෑ. ඔයා කවුද? අෂේ. කොහොම ජීත? හොඳයි. මේ බැජ්ජත් එක්ක එකතු වෙලා කොච්චර කාලයක් වෙනවද? මාසයක්. ඔයා කවුද? ඉෂාන් ජයංග. කොහොමද දවස? හොඳයි. මොනවාද මෙතනට ආව පස්සේ කරන්න තියෙන දේවල්? එක එක ක්‍රීඩා තියෙනවා, එක එක විෂන් තියෙනවා. ඉස්කෝලේ කාලේ වගේමද? ඊට වඩා වෙනස් ලෝකයක්ද? වෙනස් ලෝකයක්. ඔයා කවුද?
ඉසුරු ගුණ තියෙන සංගීතයට කොයි වගේ තැනක්ද ජීවිතේ තියෙන්නේ සාමාන්‍ය තැන ටිකක් මේ දවස්වල අහන්නේ ආදරණීය සින්දුද ටිකක් දුක හිතෙන සින්දුද ඔක්කොම සින්දු අහන්න සමහරක් වෙලාවට අතීතයට යනවා නම් ඒ සින්දුත් එක්ක ඔච්චර ඈත අතීතයට යන්න පුළුවන්ද ඒක ගයන ගයන්න නම් බෑ ඔයා කවුද මම නිසාන් කොහොමද අද දවස අද දවස නම් ගොමත් හොඳයි සිංහල දමිළ මුස්ලිම් මේ හැමෝම එකට ඉගෙන ගන්නවා මොකද හිතන්නේ ඒ ගැන මම නම් කියන්නේ ඒකම හොඳ මඟ ඉස්සරහට මොන වගේ හිණියද තියෙන ජීවිතේ ඒ තරම් අදහසක් නෑ අපේ තියාලුවගේ නම මොකද එයාගේ නමද වාගේ නමත් කිව්වොත් මොහමඩ් සෆ්රන් කොහොමද අද දවස හොඳ පෞල් ඉස්සර පොඩ්ඩක් කතා කරොත් මල්ලිලා දෙන්නයි මමයි තාත්තයි අම්මයි ඔයා දන්න විදියට ගෑල් ළමයිද වැඩිපුර බොරු කියන්නේ පිළි ළමයිද ගෑල් ළමයි ගෑල් ළමයි ගෑල් ළමයි කියන බොරුවක් එකපාරට හොයාගන්න නම් කොයි වගේ හැකියාවක් තියෙන්න ඕනෙද එනම් කියන්න දැන් මෙතන ඉන්න ගෑල් ළමිනුත් එහෙම බොරු කියනවද එහෙම නෙ කිල්ල නෑ ඔයාගේ නමත් කිව්වොත් තරින්දු තරින්දු කොහොමද අද දවස හොඳයි ඉස්කෝලේ කාලේ ගත කරපු ජීවිතේද මෙතන ගත කරන්නේ දෙකම හොඳයි මේ දවස්වල ගොඩක් විලාසිතා තියෙනවා මොන වගේ විලාසිතාවලටද කැමති කොණ්ඩ විලාසිතාව සාමාන්‍යයෙන් කොණ්ඩ කපනවා නම් කොයි වගේ කොණ්ඩ විලාසිතාවක්ද අනුගමනය කරන්නේ එහෙම නැති හැම එකම කපන හැම විදියටම කපන ඔයා කවුද මම නිල්පුල් තනියම ඉන්න කැමති කෙනෙක්ද එහෙම නැත්නම් කට්ටියත් එක්ක එකට ඉන්න කැමති කෙනෙක්ද එකට ඉන්න කැමති තනි රෑනක පියාඹනවා නම් කොයි වගේ කුරුල්ලෝ පිරිසක්ද එකතු කරගන්න හොඳයි දැන් හොඳයි මොන වගේ දක්ෂතා තියෙන්න ඕනද ඔයාලගාව මෙතනට එකතු වෙන්න හැම දෙයකින්ම අතිම තියෙන්න ඕන හැම දෙයක්ම ඔයාගේ නමත් කිව්වොත් සුමුසුදාරක ලංකාවේ කොයි කොයි පළාත්වල කට්ටියද මෙතනට එකතු වෙලා ඉන්නේ හැම පළාතෙම මොකද කරන්න හිතෙන ඉස්සරහට ඉස්සරහට නැව කොස්සත් ලංකාව තටා බායි කියලා යන තව කොච්චර කල් තියෙනවද දහ ගොඩක් කල් තියෙනවා ලංකාව අමතක කරන්න බැරි රටක් නේ ලංකාවේ අමතක කරන්න බැරි ටවුන් එක මොකද්ද රාගම රාගම ටවුන් එකේ වැඩිපුර මතකයන් තියෙන කොයි හරියද බස් ස්ටෑන්ඩ් එතනට ගියාට පස්සේ අවුරුදු කීයක දේවල් එකට මතක් කරන්න පුළුවන් තුලගිත ආදරේ කරනවා නම් ආදරේ කරන හොඳම තැන බස් එක කියලා හිතනොත් ඉස්සරහා සීට් එකද පිටිපස්ස සීට් එකද පිටිපස්සේ ඔයා කවුද චාමරුස් පුමා මේලා දවස්වල ලස්සන සින්දු ගොඩක් තියෙනවා මං හරි ආසාවයි කටහඬින් ලස්සන සින්දුවක් අහන්න එන්වන්නට හිත කීවොත් ඔබ වෙන් වෙනවාද හැර යන්නට හිත කීවොත් මා හැර යනවාද තනි වෙන්නට හිත කීවොත් තනි කර යනවාද යලි එන්නට හිත කීවොත් ඔබ යලි එනවාද ගොඩක් කලකට කැමති පරණ සින්දු වලටද අලුත් සින්දු වලටද කලොමේ හන හැමදේම අහනවා වගේම කරන්නත් හැකියාව තිනවා අනාගතේ කොයි වයි කෙනෙක් වෙනද බලාපොරොත්තු මොඩ කාල් මුසිබ්බේ කොහොමද ඉස්සරහා ගැන තීරණය කළ තියෙන්නේ මොනවද ඉස්සරහට කරන්න හිතන් ඉන්නේ මම ග්‍රැෆික් ඩිසයිනින් පැත්තෙන් ඉදිරියට යන බලාපොරොත්තු වෙනවා මේ ලෝකේ ගොඩක් ලස්සන පාටවල් තිනවා ආසම් පාට මොකද කලු ඇයි ඒ පාට එච්චර කැමති මේ පාට ලස්සනයි ඔයා කවුද ඉන්සන්සලා කොහොමද අද දවස ගොඩක් හොඳයි ඔයාලට වටිනා කින බැජ් එකක් ලැබිලා තිනවා මොකක්ද ඒ බැජ් එකේ තියෙන තේරුම යෝන්සේ නංගේ කත්නායක ඒක ගොඩක් කටිය දන්නවා ඉතින් ඒ නිසායි මාත්තාව ඒත් මමත් මේකෙන් අවුට් වුණාට පස්සේ ගොඩක් අයට එන්න කියලා කියනවා රහට යන්න පුළුවන් කෙනෙක්ද ඔව් මොනවාද වට රහටම යන්න පුළුවන් කෑම මස් කුකුල් මස් කවුද හරියටම ওই විදිහට රහට යන්න කියලා දුන්නේ මගේ අයියා 64 මායන් වලින් එකක්ද ඇත්තම රහට කෑම යන්න පුළුවන් කියන්නේ වෙන්නේ නැති වාටත් ඒ විදිහ දෙයක් තියෙනවද උත්සාහ කරලා බලන්න නෑ යන්න බලමු මෙතන ඉන්නවා යාළුවෝ කට්ටියක් එයාලත් එක්ක මොනවද කරන්න බලාපොරොත්තු එයාලත් එක්ක හැමෝත් එකම එකතු වෙලා හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න තමයි හිතාගෙන ඉන්නේ මොනවද ඉස්සරහට කරන්න ආස දේවල් ගුරුවරියක් වෙන්න තමයි හිතාගෙන ඉන්නේ ලංකාවේ කොයි වගේ පළාතකට ගිහිල්ලා කොයි වගේ දෙයක් උගන්වන්නද කැමති ඕනම පළාතකට යන්න කැමති ඔයා කවුද තිරිසෙවන්ති අන්ති ඉස්සරහා සීට් එකේ ඉන්න කෙනෙක්ද පිටිපස්ස පොලිමින් ඉන්න කෙනෙක්ද ත්‍රාපේරිය එහෙම ඉඳගෙන මොනවද ඉගෙන ගන්න ආස ඉංග්‍රීසි විශේෂ ආසයි මෙතන ඉන්න කට්ටියත් එක්ක තවත් දවස් කීපයක් ගත කරන්න හැකියාව තියෙන කාලයක්. ඒ කාලෙදී මොනවද එකතු කරන්නේ? යාළුවත් එක්ක සන්තෝෂෙන් ඉන්න කැමති. නිහඬ බවද වටින්නේ. එහෙම නැත්නම් හැම වෙලාවෙම කතා කරන එකද? නිහඬ බවත් වටිනවා. අවශ්‍ය වෙලාවට කතා කරන එකත් වටිනවා. යොන් සීන ලෝකේ සොවින්නයි තවෙන්නේ මහසින සෙන්න ගියක් ගයා ලංවීරදී
ගේ සවන් දොත පාලා යොවුන් සීන ලෝකේ සොවින්නේ තවෙන්නේ මහා සිනසෙන්න ගියක් ගයා ලංවීරදීන්න මහායායොවුන් සීන ලෝකේ යොවුන් සීන ලෝකේ දිහා ඔයාගේ නමත් කිව්වොත් SS නටාෂා සෝසා. කැමති මොය නමේ කොයි වගේ හරියටද? නටාෂා කියන දෙන්ට. කවුද ඒ නම තිබ්බේ? ෆාදගිනි. මෙතනත් තියෙනවා සිංහල, දමිළ හැම භාෂාවම කතා කරන එක එක ආගම් අදහනයි. කොහොමද දවස ගත කරන්නේ? ගොඩක් හොඳින් ගත කරනවා යාළුවොත් එක්ක විනෝදින්. කවුද මෙතනට එන්න කියලා පාර කිව්වේ? මෙහි ඉන්න සර්ගිනි. ජීතේ අපිට ගොඩක් අය හම්බෙනවා. ඒ අය කෙටි කාලෙකදී හම්බෙන කට්ටියයි හදවතට ගොඩක් ළඟ. ආදරි. ඔයා කවුද? සචින් තාරක. පෞලිස්සර් පොඩ්ඩක් කතා කරු. පවුලේ අම්මයි තාත්තයි අම්මයි මල්ලි. ලොකු නම කොයි වගේ කෙනෙක් වෙන්නද කැමති? හොටෙල්. වාගේ නමත් කිව්ව? සජී. සජී යාළුවෝ කොච්චරක් ඉතන ඉන්නවද? ගොඩක් කට්ටිය. මේ හැමෝම වටිනවා. ඒ කට්ටියත් එක්ක මොනවද කරන්න කැමති? සෙල්ලංගන සතුනින් ගෙවන්න ආස. ආසම ක්‍රීඩා වුන්කත්. එල්ලේ. කැමති ඇති මෙතනදී ක්‍රීඩා කරන්න. මොනවද මෙතනදී කරන්න ලැබෙන ක්‍රීඩා? එල්ලේ මේ දුවන් වේවා. ක්‍රිකට්. ආගේ නමත් කිව්වොත්? විකාස්. ළඟදී බලපු ලස්සන ෆිල්මයක් කියනකෝ. කබාලි. කබාලි. කවුද ඉන්නේ ඒකේ නළුව? රජනී. වා කවුද? ජේම්. කොහොමද දවස? ගොඩක් හොඳයි. වෙලාවට වැඩ කරන කෙනෙක්ද? ඔව්. මෙතන ඉන්න යාළුවොත් එක්ක කොච්චර කාලයක් ගත කරලා තියෙනවද අද වෙනකොට? සති දෙකක් විතර. ඉස්සරහට මොනවද කරන්න කැමති දේවල්? ඉංජිනේරින් කෙනෙක්ද? එහා පැත්තේ යාළුවා කවුද? ජියත්. මෙයා වැඩිපුර කන්න කැමති කෑම වර්ගෙ මොකක්ද? අයිස්ක්‍රීම් තමයි. අයිස්ක්‍රීම්. අයිස්ක්‍රීම් වලට කොච්චර කැමතිද? එච්චර. ගොඩක් කැමති. යාළුව කොච්චරක් ඉදිරිය ඉන්නවද මෙතනට එකතු වෙන්න? තව 4 දෙනෙක් 5 දෙනෙක් ඉන්නවා. කොහෙද ගෙවල්? මිගමෝ. මොනවාද මේ දවස්වල තියෙන බලාපොරොත්තු? සතුටින්. පෞලිස්සර පොඩ්ඩක් කිව්වොත්? අම්මයි තාත්තයි මම විතරයි. වා කවුද? ඉර්ෂාඩ්. ඉර්ෂාඩ් කොච්චර කාලයක් ඉන්නවද මෙතනට එකතු වෙලා? මාසයකමාරක්. ගිවිච්ච කාලේ කොච්චර වටිනා කාලයක්ද? සුන්දරක. සමහර දේවල් දිහා බලාගෙන ඉන්නවනම් කොච්චර වෙලාවක් බලන් ඉන්න කැමතිද? කොච්චර වෙලාවක් බලාගෙන ඉන්න පුළුවන්? ඒ ඇස් දිහාද? එහෙම නැත්නම් කියන ලස්සන කතන්දර දිහාද? කතන්දර දිහා. ඒ විදිහට වචන කීයක් විතර එක දිගට කතා කරනවද? ගොඩ. ඔයා කවුද? මොන්ෂා. පෞලිස්සර පොඩ්ඩක් කිව්ව. මමයි, නංගි, අම්මයි, තාත්තයි, මල්ලි. වාගේ නමත් කිව්ව? අශෝක සම්පත්. අශෝක කොච්චර කාලයක් යනවද මෙතනට එකතු වෙලා? මාසෙකමාරක්. එතනට එන කෙනෙක් අවසානේ කොයි වගේ කෙනෙක් බවට පත් වෙලා දෙලියට යන්නේ? හොඳ කෙනෙක්. වාට හීනයක් ඇති ජීවිතේ. කොයි වගේ හීනයකට යන්න දාස? හොටෙල් කෝස් එක. අඩියෙන් අඩි ඉස්සරහට තියලා යද්දි පරණ යාළුව අමතක වේද? නෑ නෑ. මේ හදවතේත් ඒ වගේ යාළුව කොච්චරක් විතර ඉන්නවද? ගොඩක් ඉන්නවා. වීරයෙක් වෙන්න අස ඇති. කොයි වගේ වීරයෙක් වෙන්න දාස? හොඳ වීරිය. වා කවුද? මුතුමාල. මුතුමාල මොනාද ඉස්සරහට කරන්න ආස? හොටෙල් කෝස් එක. සමහර දේවල් වලට ආසාවෙන් මෙතනට එකතු වුණා පස්සේ කොයි විදිහට ජීවිතේ වෙනස් වෙන්නේ? ගොඩක් වෙනස් වෙනවා. ගොඩක් වෙනස් වෙනවා. පෞලිස්සර පොඩ්ඩක් කතා කරු. අම්මයි තාත්තයි අක්කයි. වා කවුද? නිපුන්. ඉන්න පුංචිම කෙනාද? නෑ. මොනවාද මෙතනදී කරන්න ආස කාලෙත් එක්ක? හොඳින් ඉන්න යාළුත් එක්ක. යාළුත් එක්ක හොඳින් ඉන්න. වා කවුද? මොහොමඩ් ෂුවේබ්. උස කීයද? 62. දන්නේ. ගොඩක් කට්ටිය සමහර ආදරය කරන කට්ටිය වෙනුවෙන් ගොඩක් ලස්සන නම් දාලා තිනවා. ඔවත් ඒ වගේ නම් ගොඩක් දාලා තිනවා. එහෙම නෑ. මොකක්ද ඒ නම? ටිකිරි. ටිකිරිට කොච්චර ලස්සන නමක්ද තියෙන්නේ? ලස්සනවක් තියෙනවා. ඒ නම කවුද දැම්මේ? ඒගොල්ලෝ අම්මා තාත්තා දෙන්නේ. ඔය කොහොමද ඒ නමත් එක්ක එකතු වුනේ? මමනේ එකතු වුනේ නෑ මේගොල්ලෝ මුරිගෙන. පෞලිස්සර පොඩ්ඩක් කිව්වොත්? මයි අම්මයි තාත්තයි මල්ලි නංගි. ඔයා කවුද? චින්තක සඳකැල. මොනවද ඉස්සරහට කරන්න ආස? ඉස්සරහට ඉගෙන ගන්න. ඉගෙන ගන්න කැමති. කොච්චර කාලයක් ලැබෙනවද දවසේදී පන්ති කාමරේ මෙතන ඉගෙන ගන්න? පැය 8ක් විතර. මොනවද මෙතනදී කරන්න පුළුවන් දේවල් පීරියඩ් වක්ෂෙන් කිව්වොත්? CG තියෙනවා, UST තියෙනවා. එතකොට IT තියෙනවා, Tamil තියෙනවා. ඒ වගේ වැඩි. ජීතේ කවදාවත් අමතක කරන්න බැරි නමක් මේ හදවතේ තියෙනවද? තාම නෑ. එහෙම නමක් එකතු වෙනවා නම් කොච්චර කාලයක් යයිද? කියන්න බෑ ඒක. වා කවුද? මොහොමඩ් ආෂි. ආෂි කොච්චර කාල වෙනවද මෙතනට එකතු වෙලා? මාසෙකමාර. වැඩිපුර කැමති Tamil film බලන්නද? එහෙම නැත්නම් ඉංග්‍රීසි film බලන්නද? Tamil film. සන් ගොඩ කඳු මුදුනට සිසිලගෙන එන
සන්ධ්‍යාවේ සුළඟක් මට නොදෙයි සැනසුම සිතම් කළ සිත ළඟ සුන්දර පෙම් සිහින දුක් දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම නිවාඩුවට වෙනදා වගේ ආවේ ගම රට මගේ පුංචි කුමාරියගේ මුණ දකින්න හදාගන්න බැරි තරමට රිදුනේ මගේ සිත ඔයා නැවතිලා මට හිමි නොමැති ලෝකෙක උස්සන් ගොඩ කඳු මුදුනට සිසිලගෙන එන සන්ධ්‍යාවේ සුළඟක් මට නොදෙයි සැනසුම සිතම් කළ සිත ළඟ සුන්දර පෙම් සිහින දුක් දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම ඔකටම හොරෙන් ආදරය කරපු කාලයක් තිබ්බද? තිබ්බා. ඒ කාලේට සමුදීලා ඉවරද? එහෙම නැත්නම් තාමත් ඒ සුන්දර ලෝකේ ජීවත් වෙනවද? සමුදීලා එකක් තියෙනවා. කොච්චර සුන්දර කාලයක්ද මේ අදවසේ ගත කරන්නේ? ගොඩක් සුන්දර කාලයක් අපි ගත කරන්නේ. කාලය ගොඩක් සුන්දර වෙන්න මොනවාගේ දේවල් එකතු කරගන්න ඕනේ? යාළුවෝ, තව ගුරුවරුන්ගේ ආශිර්වාදය අනිවාර්යෙන් අපිට ඕනේ. ඒ ලෝකෙටම හොරා ආදරය කරපු ආදරේ, ආදරයක් විතරද? එහෙම නැත්නම් ඒක වචන ගොඩක්ද? ආදරයක් විතරද? මොනවද ඉස්සරහට කරන්න ආසෝ? මම නර්ස් කෙනෙක් වෙන්න ආස. ආ කවුද? මං සමෝදි. පවුල ඉස්සර පොඩ්ඩක් කතා කරමු. පවුලේ මාය අයියලා තුන්දෙනා නංගි. පුංචි පවුල රත්තරන් කියනවා. එතකොට මේ ඉන්න හැමෝමත් එක්ක පවුල හැදුවම රත්තරන්. ඒ රත්තරන් එක්ක අනාගතය ගැන හිණ දකින්න ඇති. මොනවද දකින්න හිණේ? හිණේ තමයි මේ අංශයෙන් ක්‍රීඩාංශ ඉදිරියට යන්නේ. මොනවාගේ ක්‍රීඩාද කරන්න කැමති? දුවනේව තමයි. මොනවද ලබාගෙන තියෙන සහතික සම්මානය ගැනත් මතක් කරමු. සහතික ලබාගෙන තියෙනවා කලාප පලා සමස් ලංකා වට්ටමේ 100, 400, 800 තරම්. ආ කවුද? මම සචිනිෂාරා. මොනවද ඉගෙන ගන්න ආසම දේවල්? IT. ගොඩක් වෙලාවට කාලේ වෙන් වෙනවා එක එක පීරියඩ් වලට. ඒ දේවල් වටින්නේ කොච්චරක් විතර ජීවිතේට? ගොඩක් වටිනවා. මේ බැජ් එකෙන් ජීවිතේ ලැබිච්ච ලොකුම දේ මොකද්ද? ගොඩක් දැනුම මේ අතින් ගොඩක් පිරිපුන් වෙලා තියෙනවා. මොනවද මේ දවස්වල වැඩිපුර කල්පනා කරන්නේ? ඉගෙනීම තමයි. ඉගෙන ගන්න කොච්චර කාලයක් ලැබෙනවද ඔයාලට මේ ආයතන ඇතුලේ? මාස 6ක පුහුණුවක් දෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් වෘත්තියක් කරන්න. ලංකාවේ කොයි වගේ තැනක කොයි වගේ රැකියාවක් කරන්න දාස? මං ආස නර්සින් කෝස් එක. මෙතන ඉන්න හැමෝමත් එක්ක ඒ විදිහේ තැනකට යනවා නම් පාර කොයි විදිහටද කියලා දෙන්නේ? හැමෝමත් එක්ක සහයෝගයෙන් ගිහිල්ලා තමන්ගේ වැඩ කටයුතු සාර්ථක කරගෙන යන්න. කෙටි පාරෙන් යන්නද කැමති? එහෙම නැත්නම් අමාරු පාරේ යන්නද? කෙටි පාරෙන් කැමති. අමාරු පාරේ ගිහිල්ලා යන්න. යාපෙත් යාළුවා කවුද? කාව්‍යා. කොච්චර කාලයක් යනවද මෙතනට එකතු වෙලා? පටන් ගත්ත දවසේ ඉඳන්ම. තනිකම දැනෙන්නේ වැඩිපුර ඔය හදවතටද? එවනත් ඇස්වලටද? හදවතට. ඒ හදවතට දැනෙන තනිකම නිමා ගන්න ගොඩක් කියලා ලස්සන සින්දුවක් අහලද? එවනත් එක එක දේවල් පුරුටු ගාලද? සින්දුව කාලා. මේ දවස්වල ටිකක් ආදරණීය සින්දු කීපයක් මතක් කරොත්? ආදර සංවේදන. ආසම ගායකයා කවුද? ෂෙහන් මිනා. ඔයාගේ නමත් කිව්වොත්? මදුෂික. දවසින් දවස කාලය ගත වෙනවා. මේ ගත වෙන කාලෙට මොනවද එකතු කරගන්න ආස? අලුත් අත්දැකීම්. මෙතනදිත් ඒ විදිහේ බොහෝ දේවල් තියෙනවා. මේ ඉන්න යාළුවෝ කොච්චර වටිනවද ජීවිතේට? ගොඩක් වටිනවා.
ගියාත්ම පාර්ථනා කරපු දේවල්ද මේ ආත්මේ ලැබිලා තියෙන්නේ? ඒ වගේ තමයි. සමහර දේවල් කොච්චර ප්‍රාර්ථනා කරනවද? ගොඩක්. සමහර දේවල් ඇස්මානේ තියාගන්න දාස, එහෙම නැත්නම් හදවත ළඟින්ම තියාගන්න. හදවත ළඟින්. හදවත ළඟින්. ඔය ඇස් කතා කරනවා නම් කොච්චර දේවල් කියයිද ගත වෙන කාලෙත් එක්ක? ගොඩක් දේවල් කියයි. වා කවුද? මම ගිහාන් ප්‍රේමන්. ගිහාන් කොහොමද අදවසේ අධ්‍යාපනය එහෙම නැත්නම් රාජකීය කරන දේවල්? ගොඩක් හොඳයි. කොච්චර කාලයක් වෙනවද මෙතනට එකතු වෙලා? ආපු දවසේ ඉඳන්. මේ ඉන්න යාළුවොත් එක්ක මොනවද කරන්න ආසද? එකතු වෙලා වැඩ කරන්න. අනාගතේ ලොකු නම කොයි වගේ කෙනෙක් වෙන දාස? ඉංජිනේර කෙනෙක් වෙනවා. වා කවුද? සාදිත්. පෞලිස්සර පොඩක් කිව්වොත්? මයි අම්මයි තාත්තයි මල්ලි නංගි. උන්චි පෞලක් ඉන්නේ මෙතන. මේ කට්ටිය මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? කොමුතු ගමයි සහවිත. යාළුවෝ කොච්චරක් විතර එකතු කර ගන්න පුළුවන්ද මෙතනදී? මේ ඔක්කොම වගේ. ඉසුරු කොහොමද ජීවිතේ? හොඳින් ගේනවා. ජීවිතේ ලස්සනම කාලේනේ. මොනවද ඉස්සරහට කරන්න ආස? මේගොල්ලොත් එක්ක වෘතිය පුහුණුවක් ඇදිලා ඒගොල්ලෝ වගේම ඉදිරියට යන. කියපු ලස්සනම පොත මොකද්ද? කතන්දර පොත තමයි. ගොඩක් කතන්දරවලදී ගොඩක් ලස්සන ආදරණීය කතා තියෙනවා. ඒවේ අවසානයේ පුංචි දුකක් තියෙනවා. මේ හදවතටත් එහෙම දුකක් එකතු වෙලා තියෙනවා. තාම නැහැ. තාම නැහැ. ගෑල් ළමයි ගාව තියෙන ලොකුම ආයුධය ලස්සන හිනාවද? එහෙම නැත්නම් පුංචි කඳුලද? ඒක දැනගන්න මම තාම අත්දැකීම් ලැබලා නැහැ. දවසින් දවස හැමදේම ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. අනාගතේ කොච්චර ලස්සන වෙයිද? ගොඩක් ලස්සන වෙයි. චිත්‍රපටියක් වගේ නම් අනාගතේ කොයි වගේ චිත්‍රපටියක්ද බලන්න ආස? එහෙනම් ඩිරෙක්ට් කරලා හොඳට මට ඕන විදිහට හදා ගන්න. අනාගතයට සුබ පතනවාට. ඔයා කවුද? අවිෂ්කර්. අවිෂ්කර්. ටීම් එක කොයි වගේද? ගොඩක් හොඳයි. ඔයා කවුද? නිවන්ත. නිවන්ත කොහමද දවස? අද හොඳයි ඉතින්. ලස්සන දවසක් නම් ඒ දවස කොච්චර හැඩ කරගන්න ඕනද මොනවද එකතු කරගන්න ඕන? අලුත් අත්දැකීම් තමයි ඉතින්. කොණ්ඩ විලාසිතා ගොඩක් තියෙනවා. ආසම විලාසිතා මොකද? බෙකම් කට් එක තමයි. මෙතනට එන කට්ටිය කොයි විදිහේ පිරිසක් වෙලාද ජීතේ ඉස්සරහට යන්නේ? හොඳ පිරිසක් කියලා තමයි. ඔයා කවුද? මගේ නම උමේර්. කොහොමද අද දවස? හොඳයි. කොච්චර වෙලාවක් ඉගෙන ගන්න තියෙනවද? මෙහි තියෙන වෙලාව හතරමාර වෙනකන් අපි මේ පාඩම් වැඩ කර කටයුතු කරගන්නවා. ඔයා කවුද? යූමි. යූමි කොහොමද අද දවසේ වැඩ කටයුතු? හොඳයි. හොඳයි. කොහෙද ගෙවල්? කිමුල පිටියේ. ආයතනයේ එන්න ගොඩක් පිරිසක් බලාගෙන ඉන්නවා. කොහොමද ඒ කට්ටියට කතා කරන්නේ? හොඳයි මේක. ඉස්සරහට යන්න හැමෝටම කියන එන්න කියලා. ඔයා කවුද? මම පැතුම් සසංක. ගෙවල් කොහෙද? මං කිව්ල කටානේ. යාළුවෝ ගොඩක් ඉන්නවා. කොයි කොයි පළාත්වල කට්ටිය දෙන්නේ මෙතනට? බස් ස්ටෑන්ඩ් පළාතෙන් ඉන්නවා. ඉතින් ඇහැවැට්ටි ගිරිය පළාත්වල කට්ටිය ඉන්නවා. පවුල ඉස්සරහට පොඩක් කතා කරමු. මමයි අම්මයි තාත්තයි අයියායි අක්කයි ඉන්නේ. ජීවිතේ ගමනේදී අපිට ගොඩක් දෙනෙක් හම්බෙනවා. ඒ කට්ටිය කොයි විදිහටද බාරගන්න? අනිවාර්යෙන් අයියේ මං ගොඩක් ඒ කියන්නේ අත්දැකීම් ලබා ගන්න කැමති කට්ටියකින් ගොඩක් දෙනා ආශ්‍රය ගන්න කැමති විවිධ කට්ටිය. ඒගොල්ලන් අත්දැකීම් ලබාගෙන මං කැමති මගේ ජීවිතේ මේ දේවල් අඩුපාඩු හදාගෙන මං ජීවිත ස්ටාර් කරන්න. කෙටි කාලෙකින් හම්බෙන කට්ටියයි අපේ ජීවිතේ ළඟ. මෙහෙම ඉතින් ගොඩක් දෙනෙක් සමග ජීවිතේට සනීපව ඉන්නවා. තමන් කට්ටිය යනවා. මොකද මං දුක් වෙන්නේත් නැහැ ජීවිතෙන් කෙනෙක් ගියා කියලා. මොකද ඒක නෑ යන්නේ අපේ ජීවිතේට ගැළපෙන්නේ නැති නිසා. ඉතින් දුක් වෙනවා සතුට වෙනවා ඉතින් ඒක නෑ. නියරේ පිය නගලා මණිකේ ඔබ දුර හෙනවා දැකලා වෙහස නිවි සිත පිරුණා මද සෙනෙහස දැනුණා සිත පිරුණා අද සෙනෙහස දැනුණා රංගොයම් කරල් පී දෙන ඔබේ දසනවේ රන්රුවක් වගේ ඈතින් ඔබේ රුව මැවේ ආදරේ දනීමා හද සෝසුසුම් නිවේ වාසනාව පාවෙලා ගියා නියරේ පිය නගලා මණිකේ ඔබ දුර එනවා දැකලා වෙහස නිවි සිත පිරුණා මද සෙනෙහස දැනුණා සිත පිරුණා මට සෙනෙහස දැනුණා සුදු අතින් ඔයා මා වෙත ඇඹුලගෙන ඔයා සෑමදාම සේ එනු මැන මල් සිනාසලා ආදරේ දැනීමා හද සෝසුසුම් නිවේ වාසනාව පාවෙලා ගියා සුදු පරවි රෑනසේ පියාසලා පාසල නිමවී ඔවුන් කුමරියන් පෙලින් පෙලට එයි ඈ තාම නෑ ඈ
තාමනෑ සුදු පරවිරෑන සේ පියාසලා පාසල නිමවී ඔවුන් කුමරියන් පෙලින් පෙළට එයි ඇතාමනෑ ඇතාමනෑම් පොත්පත් අවුරා මුදු ලැඹට තුරුළු කරවා පොත්පත් අහුරා මුදු ලැඹට තුරුළු කරවා සිනුනු සඳක් සේ මහදැගිලේ පිරුණු සඳක් සේ මහදැගිලේ යහළු යෙහෙළි අන් අතරේ ඇතාමනෑ ඇතාමනෑ මොකක්ද ඔයාලගේ පන්තිය නම හෙල්ප ඇල්පටීම එකේ කිය දෙනෙක් මෙතැන්ට එකතුල ඉන්නත් ඇල්ෆෝලට අමතර තාමනත් ඉන්න කණ්ඩෑම් බ්‍රාව්වාකවද මංචමිදු චමිදු කොහෙද ගෙවල් මංකල්තරයි මෙතැන් ටාවට පස විධ පලාත්වල කට්ිය එකතුල ඉන්න කොයි වගේ දවසද ගෙවන්න සූදාන නිවාරෙන් අයි අපි ලස්සන දවසක් ගෙවන කට්ටියත් එක්ක මොකද හැමෝම යාළු වගේ පවුල කට්ටිය වගේ දැන් අපි දැන් මාස දෙකකට කිට්ටු මෙතනට ඇවිල්ලා ඉතින් අපි හැමෝම සහෝදරයෝ වගේ ඉන්නවා මෙතන අනාගත වෙනුවෙන් බොහෝ දේවල් ඉතුරු කරනවා එකතු කරගන්නවා මොනවාද එකතු කරන්නේ අනිවාරෙන් අයි අපි මම ගොඩක් කතුරන්නේ අද්දගීම් ජීවිතේට අද්දගීම් අනිවාරෙන් ඕනේ ඉතින් මම දැන්ට ජීවිතේට මාර විදිහට අද්දගෙන ඉතුරු කරන් තිනවා මෙතන අපි මාස දෙක කාලය ඇතුළත ලොකු නම කොයි වගේ කෙනෙක් වෙනද බලාපොරොත්තු මගේ බලාපොරොත්තුයි හොඳ ටෙක්නිෂියන් කෙනෙක් වෙන ලංකාවට ආ කවුද මං අරවින්ද මොනවාගේ ක්‍රීඩාද කරන්නේ මම කරන්නේ බොඩි බිල්ඩින් තමයි. සාමාන්‍යයෙන් දවසට කොච්චර කිලෝ ප්‍රමාණයක් උස්සනවද ඇඟ හදාගන්න? 60 කිලෝ 60 විතර ප්‍රමාණයක් උස්සනවා. 6 pack එකෙන් ලයින් කීයක් විතර මතු වෙලා තියෙන්නේ? 4යි තියෙන තරම්. ඉස්සරහටත් තව දේවල් කරන්න සූදානම් ඇති. මොන වගේ ක්‍රීඩාද මේ ආයතන ඇතුළතද කරන්න පුළුවන්? වොලිබෝල්, සොෆ්ට් බෝල් කියලා ක්‍රීඩාවක් තියෙනවා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ ওই විදිහේ ක්‍රීඩා බොහොමයක් කරන කට්ටිය ඉන්නවා. අනුගමනය කරන්නේ කවුද? අමිල මුනුසිංහ, නිරන්ජන් කුමාර එවේ කට්ටිය තමයි. ආ කවුද? කාවින්ද. ඇඟ හදාගන්න ට්‍රයි කරන්නේ. එහෙම නැත්නම් අනාගතේ හදාගන්න. අනාගතේ හදාගන්න. මොනවද අනාගතේදී කරන්න බලාපොරොත්තු? අනාගතේ ගොඩක් දේවල් තියෙන කරන්න. තනි තට්ටු එකක් හදන්නද බලන්නේ? එහෙම නැත්නම් තට්ටු දෙකේ ගියත්. තනි තට්ටුවේ. ගෙදරම ලස්සන පාටකින් පාට කරනවා නම් මොන වගේ පාටද පාට කරන්නේ? කහ පාට. ජීතේ චිත්‍රයක් නම් මොන වගේ චිත්‍රයක්ද අඳින්නේ? ගොඩක් ලස්සන චිත්‍රයක්. ගොඩක් ලස්සන එකක්. ආදරේ කරනවා නම් කාට හරි තෑග්ගක් දෙනවා නම් කොයි වගේ තෑග්ගක්ද දෙන්න ඕන? බොච්චක් වගේ. ආ කවුද? අරුක්ෂ දිසා. පෞලිසරත් පොඩක් කිව්වොත්? මායි අම්මයි තාත්තයි නංගි. මේ ඉන්න පිරිස මොන වගේ දේවල් වලට දක්ෂ? හැම දෙයකටම දක්ෂයි. හැම දෙයකටම දක්ෂයි. ආ කවුද? ලහිරෝසෙන්. කොච්චර කාලයක් ඉනන්ද මෙතනට එකතු වෙලා? මාසයක්. පෞලක් වගේ පිරිසක් ඉන්නේ. මොනවද දැකලා තියෙන දක්ෂතා මේ අයගේ? හුඟක් දක්ෂද දැකලා තියෙන. යහපෙත් ඉන්නේ ආලෝ කවුද? නිපුන්. නිපුන් මොනවද ආ මෙතනදී කරන්නේ? රුක්ෂාන්. වාගේ නමත් කිව්වොත්? රුක්ෂාන්. චාන් මොනාද මෙතනදී කරන්න තියෙන දේවල්? නායකත්වයේ පෞරුෂ වර්ධනය අපිට මෙතන ඉන්දියන හැමදේම ගන්නවා. විතර බොහෝ පිරිසක් ඉන්නවා. ලංකාවේ කොයි කොයි පළාත්වල කට්ටි දින්නේ? ගොඩක් පළාත් වලින් කට්ටි ඇවිල්ලා ඉන්නයි ඉතින්. බස්නාහිර පළාත, වයම් පළාත, ඒ වගේ ගොඩක් පළාත් වලින් ඉන්නවා. පොතේ පතේ දැනුමටද එකතු කරන්නද කැමති? එහෙම නැත්නම් ක්‍රියාකාරකම් වලින් එකතු කරන්නද? දෙකම එකට එකතු කරන්න තමයි බලන්නේ. මොනාද මෙතනදී කරන්න ආස දේවල්? ගියා ගන්න ආසයි ගන්නේවා. සීගිඩා ගන්න. මේ හිත කොච්චර තනිකමක් දැනෙනවද? ගොඩක් තනිකමක්ද? වා කවුද? දසු. දසු න උස කීයද? 5 ගන්න තින. මොනවාද කරන්න කැමති ක්‍රීඩා? වොලිබෝල් ගන්න. වොලිබෝල්. ආසම ක්‍රීඩකයා කවුද? සංගක්කා. මෙතනත් ඉන්න ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක්. ඒ කට්ටියත් එක්ක කොච්චර කාලයක් ගත කරනවද? හොඳ කාලයක් ගත කරනවා හැමෝමත් එක්ක. මී වරම් වාද. නන් මරේ වීනා. මී වරම් වාද. மன்னோடு சின்ன துரல் என்ன
සුළඟේ ලෙලෙනා මලසේ දඟපා අප පාසල් ගිය කාලයේ යාළුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැවු වෙනසක අරුමේ සුළඟේ ලෙලෙනා මලසේ දඟපා අප පාසල් ගිය කාලයේ යාළුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැවු වෙනසක අරුමේ ලොකු පන්තියේ අය පොඩි පන්තියේ අය සැම දෙන එක පන්තියේ විලසේ ලොකු පන්තියේ අය පොඩි පන්තියේ අය සැම දෙන එක පන්තියේ විලසේ අප පොත්නල දුටු රජවරු සිටුවරු වෙන්නයි කවුරුත් සිත් නැවේ සුළඟේ ලෙලෙනා මලසේ දඟපා අප පාසල් ගිය කාලයේ යාළුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැවු වෙනසක අරුමේ අපි කතා කරොත් කොච්චර ආඩම්බරණීය යුගයක්ද මේ ගත වෙන්නේ? ඇත්තටම ගොඩාක් සන්තෝසයි. තරුණ තරුණියන් එක්කලා ඔවුන්ගේ දැනුම වර්ධනය කරලා ආකල්ප වර්ධනය කරලා රටට දායක යහපත් පුරවැසියන් බිහි කිරීමට ලැබීම පිළිබඳව හරිම පුදුම සතුටක් තියෙනවා. ඔබතුමාගේ නම කිව්වොත්? මම MSAD ප්‍රනාන්දු සරඹ උපදේශක මේ මධ්‍යස්ථානයේ. දවසකට කොච්චර කාලයක් සරඹ හිම නැත්තම් ක්‍රීඩා ශිල්ලි දවසක් ආරම්භ කරන්න උත්සාහ කරනවද? අපි උදේම සරඹ පටන් ගන්නවා. ඒල එක්කම ශාරීරික අභ්‍යාස පටන් ගන්නවා. විනාඩි 40ක කාලයක් තුළ ඒ සෑම දෙයක්ම ඉටු කරන ලබනවා. මේ බැජ් එක ඇත්තට එන ඕනම කෙනෙක් ඒ දේවල් ලැබෙනවද? අනිවාර්යයෙන්ම. වාගේ නමත් කිව්වොත්? මම බිනර. බිනර මොකද්ද වාගේ රාජකාරිය? මම පෞද සංවර්ධන නිලධාරිය. උපදේශක වශයෙන් වැඩ කරන්නේ. කෙනෙක්ට පාරක් කියලා දෙන්න ඉස්සලා මොනවද හොයලා බලන්න ඕනේ? ඔය මොකට එයාගේ පෞල් පරිසරය සහ එයාට අවශ්‍ය දේ මොකක්ද කියලා බලලා එයාට උපදෙස් දෙනවා ඉදිරියට යන්න සහ ඔහුගේ ජීවිතය හැඩගස්වා ගන්න. කැම්පස් ජීවිතේ පළවෙනි අවුරුද්දද ලස්සන? අන්තිම අවුරුද්දද? අවුරුදු හතරම ලස්සනයි. මොනවද ලැබිච්ච අත්දැකීම්? ගොඩක් දේවල් ලැබුණා. සමාජ ජීවත් වෙන්න ගොඩක් දේවල් ලැබුණා. ලැබිච්ච කොක්ක, බත් කොක්කද, පාඩම් කොක්කද? හැමතිම ගන්න පුළුවන්. වා කවුද? මම අනුරඩයිස්. මෙතන ඉන්නේ තරුණ පිරිසක්. මේ අයට මොකද්ද කියලා දෙන්න උත්සාහ කරන්නේ? අපි යහපත් මිනිස්සු ජීවත් වෙන තමා මේ ගියල් දෙන්නේ මේක රට. සුන්දර පරිසරයකට අපි ඇවිල්ලා ඉන්නේ. මේ පරිසරයේදී ඒ හැම දෙයක්ම ඉගෙන ගන්න කොච්චර කාලයක් ලැබෙනවද? දවසෙත් පෑය උදේ 8:00 පටන් ගත්තාම 4:00 මාරන කම්පිතින් දවස වෙලාව ලැබෙනවා ගන්න. මෙතන ඉන්නේ දරුවෝ පිරිසක්. තාත්තා කෙනෙක් කියලා කොච්චර කාලද මේ දරුවොත් එක්ක? දැන්ට මේ මෙතන ඇවිල්ලා අවුරුදු මාස දෙකක් විතර වෙනවා. ඔබතුමාගේ නමත් කිව්වොත්? මම ක්‍රිෂාන්ත පනෑන්ඩු. කාලේ ගත වෙනවා. මේ ගත වෙන කාලය තුලදී රටට මොන වගේ සේවයක් කරන්න සූදානම්? ඇත්තටම රටට සේවයක් කියන්නේ විශාල සේවයක් ජාතික උන්සැණංග තුලින් වෙනවා. මේකෙදි ප්‍රධානම අරමුණ වන්නේ විනය නායකත්වයේ සහ පෞරුෂයෙන් පිරි තාරුණ්‍යයක් රටට පිහිගිනු තමයි මේ උන්සැණංග තුලින් විශේෂයෙන් සිදු වෙන්නේ. අපි කතා කරොත් අතීතය ගැන. කොයි කාලෙකද මේ ආයතනය ආරම්භ වෙලා තියෙන්නේ? අතීතයේ මේ ආරම්භය පටන් ගන්න තියෙන්නේ 2005 තමයි පටන් ගන්න තියෙන්නේ. එදා ඉඳලා අද වෙනතුරු ඉතාම සාර්ථක ලෙස මේ ආයතනය පවත්වාගෙන යනවා. කීවෙනි කණ්ඩායමද? මේ ඇවිල්ලා මගේ නම් මේ 9 වෙනි කණ්ඩායම. ඔබතුමාගේ නමත් කිව්වොත්? මා කීර්ති සිල්වා. රටර කොච්චර සේවයක් කරපු කෙනෙක්ද? අවුරුදු 27ක සේවයක් ශ්‍රී ලංකා යුදමදාවට සේව කළා තියෙනවා. ජාතික උන්සේනාවකට මාස 2ක 3ක විතර සේවා කාලයක් තියෙනවා. කාලේ ගත වෙනවා. ඒ ගත වෙන කාලය තුළ කොච්චර සතුටින් ඉන්නවද? තාම සතුටේ. තරුණ තරුණියන් සමග මේ අපේ දරුවෝත් එක්ක අපි එකට ඉන්නකොට දවසක වියනතේ තේරෙන්නේ අපේ ඔවුන්ගේ විනය ප්‍රයත්න සහ පෙන්නුම සදලා තමයි මේ අපේ මේ පුහුණු මජ්ජාතරණයෙන් එළියට දාන්න අපේ බලාපොරොත්තු සම්පූර්ණදේශක වශයෙන්. දරුවෝ බොහෝ දෙනෙක් එකතු වුණා පස්සේ ලංකාවේ කොයි කොයි පළාත් වලින්ද මේ දරුවෝ එකතු වෙලා ඉන්නේ? ගොඩක් දුරට මේ බස්නාහිර පළාතෙන් තමයි මේ මධ්‍යස්ථානයට එකතු වෙලා ඉන්නේ. ඔබතුමීගේ නමත් කිව්වොත්? මම දොලංෂා. මොනවාද ආයතන වෙනුවෙන් කරන්න තියෙන්නේ? මම මේ ආයතනයේ සෞන්දර්ය උපදේශක විදියට කටයුතු කරනවා. කලාකාමී බොහෝ දෙනෙක් මෙතනට එකතු වෙලා ඉන්නවා. මොනවාගේ දක්ෂතා තියෙන පිරිසක්ද මෙතනද එකතු කරගන්නේ? ගොඩක් ඉන්නවා. සෞන්දර්ය විෂයන් ගත්තම චිත්‍ර, නැටුම්, සංගීත සියල්ලක්ම ළමයි ඉන්නවා. ඒ ළමයි අතරින් දක්ෂතාවය තියෙන ළමයි අඳුරගෙන වැඩ කටයුතු කරගෙන යනවා. මේ සෑම දෙයක් වගේම දක්ෂතාවයේ අගය කිරීමක් අවශ්‍යයි. මොනවාගේ සහතිකයක් සම්මානද ලැබෙන්නේ? අනිවාර්යයෙන්ම දක්ෂතාවයේ අගය කිරීමක් සිදු වෙ යුතුයි. මේකේ පළාත් මට්ටමේ, ජාතික මට්ටමේ කලාවලල වල තියෙනවා. එතන ළමයි ප්ලේසස් ගත්තට පස්සේ මේ අපි සහතිකයක් පිරිනමනවා. ඔබතුමීගේ නමත් කිව්වොත්? මම මිලස් සිරිකුමාරි. කොහොමද දවස? දවස හොඳයි. කොච්චර පිරිසක් මෙතනට එකතු වෙලා ඉන්නවද?
දැනට සීය පන්ල ඉන්නවා දරුවෝ ගොඩක් සතුටින් අධ්‍යාපන ලබනවා කාලේ ගත වෙන ඒ ගත වෙන කාලය ඇතුළදී රටට කොච්ච සේවයක් කරනවා රටට ඉංග්‍රීසි භාෂාව මම ගන්න විශය ළමයි අධ්‍යාපන මට්ටමින් හොඳ ඉහළ තැනකට ගේන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඔයා කවුද චන්දිමා මුතුමුදලි මේ ටීම් එකත් එක්ක එකතුලා කොච්චර කල් අවුරුද්දක් විතර මොකද රාජකාරී මං ගබඩා බාර කරේ සර්සේ ඔක්තුමිගේ නමත් කිව්වොත් නාලිනී වේරගොඩ දවසින් දවස ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා දරුවන්ට අලුතෙන් මොනවද උගන්වන්න ඇවිල්ලා තියෙන්නේ ඇත්තට මම තොරතුරු තාක්ෂණ විෂය උගන්වන්නේ එතකොට අද ලෝකයේත් එක්ක ඉස්සරහට යද්දී තොරතුරු තාක්ෂණ විෂය අත්‍යවශ්‍ය වෙනවා ඉතින් එදිනෙදා වෙන වෙනස් වීමුත් එක්ක තොරතුරු තාක්ෂණ විෂය ළමයින්ට අවශ්‍ය කරන සියලුම දැනුම ලබා දීමට මම අප කැපවි සේවය කරනවා මොන වගේ දේවල්ද පාට් මාලාවට ඇතුළත් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ළමයෙකුට එන්මේකු ලෙවල් 3 දක්වා යන්න පුළුවන් මට්ටමේ විෂය නිර්දේශයක් තමයි අපේ මධ්‍යස්ථානය තුල ක්‍රියාත්මක වෙන්නේ සී සී ගඩ විසිරුණු සිටිවිලි දිය බුබුලේ නලියන පෙන කැටි වාගේ නැති රැ හුදකලා වෙතනි වී සිටියම සිහින ආකරේක වැටුණා වාගේ නිමක් නැ මෝතින් මෝතට ගෙවෙන කාලය දැනෙනව කාටත් දෙක විදිහට ගිනියම් නිර සඳ සිසිලස අතරේ ආනව බලනව මේ අපි කවුරුද පෝගිය කිලොව සිතුවම් කළ අතරේ අහනව බලනව මේ අපි කවුරුද ජයග්‍රහකයන් ජයග්‍රහණය දෙස සොයා බලද්දී පරාජිතයන් ජයග්‍රහකයන් දෙස බලා සිටි ජයග්‍රහණය කරන්න අලුත් පාරක් කියලා දෙන තැනකදී අපි හෝරාවක් පුරාවට කතා කරා කුංචි තිතක් තියන සූදානම් නමුත් මේ ගමන ආරම්භය වගේම තවත් තැනකදී ඔබත් සමග කතා කරනවා ඒ හෙට දවසේදී අපිට කතා කරන්න හැකියාවක් තියෙනවා 0777 506 605 0114 709 700 මේ දුරකථනාංග දෙකම ඔබට උරුතයි තවත් අලුත් දවසකදී ලංකාවේ සුන්දර තැනකදී අපි මුණ ගැහමු කියලා නා ඔබට සුබ දවසක්